වර්තමාන දේශපාලන තත්ත්වය මම හිතන්නේ කාටත් සෑහෙන අවබෝධයක් තියෙනවා. අලුත් රජයක් ඇවිල්ලා මාස 3කට ආසන්න කාලයක් විශාල බලාපොරොත්තු තියාගෙන රටේ ජනතාව තිබුණ රජය පරාජය කරා. අලුතෙන් ආපු රජය විශාල පොරොන්දු ප්‍රමාණයක් ජනතාවට දුන්නා. ඒකේ ප්‍රතිඵලය හැටියට විශේෂයෙන්ම අපේ තරුණ ඡන්ද, පාවෙන ඡන්ද ඒවා ඒ දීපු පොරොන්දු විශ්වාස කරා, කරලා අපේ රජය පෙරලන්න වැඩ කරා, ක්‍රියාත්මක වුණා. රජයේ පෙරලීම ගැන විවේචනය කරනව නෙවෙයි, අපේ රජයේ අඩුපාඩු තිබුණා. නමුත් මේ දීපු පොරොන්දු ප්‍රායෝගිකද, ඒවා සම්පූර්ණ කිරීමට කිසියම්ම හෝ පියවරක් මේ වෙනකොට අරන් තියෙනවද කියන එක අපිට ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් හැටියට හැමෝන්ටම කෙලින්ම බලපාන ප්‍රශ්නයක් තමයි ජීවන වියදම. ජීවන වියදම අඩු කරන්න ක්‍රියාත්මක වෙනවා කියලා බදු කප්පාදුවක් කරා. වැට් බද්ද අහෝසි කිරීම සහ වෙනත් ආකාරයේ බදු කප්පාදු කිරීම රජයට බිලියන 600ක පාඩුවක්. මම හිතන්නේ සාමාන්‍ය මොනම රජයකට වුණත් අලුත් රජයක් ඇවිල්ලා සුමාන දෙකක් ඇතුළත එවැනි අවධානමකට අත ගන්න පුළුවන් කියලා රජයක් ගැන හෝ අයවැයක් ගැන රටේ මුල්්‍යමය තත්ත්වය ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් තියෙනවා. එතකොට ඒ කරපු දෙයින් අපි දකිනවා රජය පවත්වාගෙන යාමට රටේ මුල්්‍යමය සමතුලිතභාවය රැක ගැනීමට විශාල හානියක් වෙලා තියෙනවා. ඒ අතරෙම රටේ ජනතාවට ප්‍රතිලාභයක් ඒගොල්ලන්ට කෙලින්ම ලැබිලා නැහැ. ඇඟට දැනෙන ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. පත්‍රවලින්, මාධ්‍යෙන්, පොළවලින් කිව්වට ජනතාව විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. උදාහරණයක් ඇටියට බඩු මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. බඩු මිල පහත දාගන්න බැරි වුණා රජයට. රජය ඇවිල්ලා මාස 3ක් ගිහිල්ලත් ඒ වටත් හිටපු රජයට චෝදනා කර කර ඉන්නවා. රජය ඇවිල්ලා මාස 3ක් වෙනවා. අතුරු සම්මත ගිණුමක් හෝ අනුමත කරගන්න අවශ්‍ය වුණා නම් පාර්ලිමේන්තුවේ අපි විපක්ෂය හැටියට, බහුතරයක් ඉන්න විපක්ෂය හැටියට අපි අනිවාර්යෙන් ඒකට සහයෝගය දෙනවා. නමුත් එවැනි අභියෝගයකට හෝ මුහුණ දීමට රජයට ධෛර්යයක්, ශක්තියක් නැහැ කියලා අපට පේනවා. එතකොට පර්ණ රජයේ අයවැයවල මේවා තිබුණ නැහැ, ආරව තිබුණ නැහැ කිය කිය හැම එකටම හැමදේම මගහරිනවා. නමුත් මාස 3ක් තිස්සේ අතුරු සම්මත ගිණුමක් දාලා රජයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට හැකියාව තිබුණා. ඒගොල්ලෝ අතීතයේ විවේචනය කරේ, විවේචනය කරනකොට ජනතාවට ඇඟෙව්වේ ඒගොල්ලෝ ආවතින් මේවා සියල්ලම නිරන්තරයෙන්ම පහළ වෙනවා කියලා. නමුත් ඒවා වෙන්නේ නැහැ, කරන්න බෑ කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. බඩු මෙල පාලනයක් නැහැ, එළවලු පමණක් නෙමෙයි. එතනින් හැර ගියාම හාල්, පොල්, මිරිස්, පොල් තෙල් ඒ හැමදේම ජීවන බර දරාගන්න බැරි තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. අපිට මතකයි තාමත් ගරු අගමැතිතුමා වර්තමාන බොම්බයි ලුණු ගෙඩියක් අරගෙන වේදිකාවට නැග්ගා. දැන් බොම්බයි ලුණු තියා දැන් රතු ලුණුවත් මිනිසුන්ට කන්න බැරි තත්ත්වයක් තියෙනවා. බොම්බයි ලුණු රතු ලුණු වලට මංකොල්ල ගන්න පටන් අරන් තියෙනවා. කඩ කඩන්න, සල්ලි ගන්න නෙමෙයි, රත්තරන් බඩු ගන්න නෙමෙයි. එවැනි තත්ත්වයක් මේ රජය උදා කරා. එතකොට අපි අහනවා වර්තමාන අගමැතිතුමාගෙන් බොම්බයි ලුණු ගෙඩිය කොහෙද දැන් තියෙන්නේ, ඒක පැලවෙලාද කියලා. ගෙනල්ලා ආයි පෙන්නලා අලුත් වැටුප ගැන, මේ අලුත් මිල ගැන එතුමා විස්තරයක් කරන්න ඕනේ ජනතාවට. ඊළඟට පෝෂණ මල්ල, ගර්භණී මව්වරු දෙන පෝෂණ මල්ල නැවත්තුවා. ඒ වැඩි කරලා දෙනවා කිව්වා. නමුත් දිදී හිටපු එකවත් දැන් ඒ කට්ටියට, ඒ මාතාවන්ට තමාගේ දරුවන් මන්ද පෝෂණය මුදා ගන්න ලැබිච්ච ශක්තිය ඒක පවා අහිමි කරලා තියෙනවා. එතකොට විවේචනය කරන්න ලේසි ඒගොල්ලොන්ට. නමුත් ප්‍රායෝගික වැඩ කිරීමට හැකියාවක් නැති පිරිසක් කියලා අපිට පේනවා. ඊළඟට අපි දැක්කා වැටුප් වර්ධන, විශ්‍රාම වැටුප් වර්ධන, මේ සියල්ලම අපි අනුමත කරා. අතිකාල දීමනා
ඒවා අපිට ගෙවන්න සූදානම් වෙලා ඉන්නකොත් තමයි ආණ්ඩුව පෙරළුනේ. දැන් ඒ රජයේ අයවැයේ ඒවා දාලා තිබුණ නැහැ කියන එක මේ වෙනකොට අවශ්‍ය නැහැ. මේවා අපි අනුමත කරේ ඊට පස්සේ. මොනවා ඊට පස්සේ අතුරු සම්මත ලිපිම් හරහා මේවට මුදල් ලබා දෙන්න ඕනේ. අපේ ආණ්ඩුව තිබ්බනම් අපි අනිවාර්යයෙන් මේවා ලබා දෙනවා. ඒ කියන්නේ අපිට කිසිම සැකයක් නැහැ. කිසිම අපි වංචාවක් කිරීම බලාපොරොත්තුවකින් හෝ දෙන්න බැරි දේවල් අපි ඒ අවුරුදු හතරා මාර්ට්ටම කිව්වෙත් නෑ ජනතාවට. අපි දෙනවා කියපු දේවල් දුන්නා, දෙන්න බැරි දේවල් බෑ කිව්වා. එතකොට මේ රජය මට මතක් වෙනවා 2010 ජනාධිපති වර්ණයේදී වර්තමාන අගමැතිතුමා ජනතාව ඉස්සරහට ගිහිල්ලා කිව්වා, මම කිව්වම රුපියල් 10000ක් රජයේ සේවකයට වැඩි කරනවා කියලා. අනේ හාමුදුරනේ මට නම් එච්චර වැඩි කරන්න බෑ, මම 2500ක් වැඩි කරන්නම් කිව්වා. නමුත් 7-5ක්වත් වැඩි කරේ නෑ. මම මේවා මතක් කරලා දෙන්නේ වර්තමාන රජයේ පෙරලීමට පෙරමුණගත තරුණ ඡන්ද. ඒගොල්ලෝ මේවා දන්නේ නැහැ අවුරුදු 10කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දේවල්. එතකොට මේ චරිත පොරොන්දු දීමට දක්ෂයි. මේ පොරොන්දු ඉෂ්ට කිරීම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. මේ දරුවා මේ තරුණ තරුණියෝ අතීතය ගැන පොඩ්ඩක් ආවර්ජනය කරන්න ඕනේ. ඊළඟට පොහොර. ලබුණාසලා සියලු දෙනාම දැක්කා පොහොර නොමිලේ දෙනවා කිය කී තමයි රට වටේ ගියේ. ඒක සහෝදර සමාගමේ ඔක්කොම කිව්වා. ජනාධිපති කිව්වා, අගමැතිත් කිව්වා. අද වෙනකොට අපි දකින්නවා උද්ඝෝෂණ කරන ඔබවියෝ පොහොර නැහැ, මිලදී ගන්නවත් නැහැ. පොහොර රටට ගෙන්නනවා කියන මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. රජයකට අවශ්‍ය නැහැ. රාජතාන්ත්‍රික මට්ටමින් රාජ්‍ය නායකින්ට කතා කරලා කෙසේ හෝ ඒවා ගෙන්නන්න පුළුවන්. ඒක වන්තරම් අපේ අසල්වැසි රටවල් වල තියෙනවා. අපේ රට අවශ්‍ය පොහොර ප්‍රමාණය පකිස්තානයේ ඉන්දියාව වැනි රටවල් වලට දැනෙන්නේ නැති ප්‍රමාණයක්. ඒක ඕන වෙලාවක ඒගොල්ලන්ට අපි ගෙවනවා නම් මුදල් ඒවා දෙන්න පුළුවන්. ඒකට එවැනි දෙයක්වත් කරන්නේ නැතුව මම දෙයක්වත් දැනටමත් ඒ පොහොර දමන පිළිවෙල අනුව දාන්න බැරි වුණා. පොහොර වර්ගවල හිගයක් තියෙනවා. ගෝවි මහත්තුරු ප්‍රකාශ කරනවා දැනටම ඒ අස්වැන්නෙන් ගන්න පුළුවන් බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගැනීමට හානිකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක ඉතා විශාල බරපතල ප්‍රශ්නයක්. මුදලට දෙන්නෙත් නැහැ, නිකන් දෙන්නම් කියලා අන්තිමේ ගොවියාගේ බෙල්ල කඩලා යන තැනට වැඩ කරලා තියෙනවා. ගොවියාට මේ කන්නේ අස්වැන්න ගන්න බැරි වෙන තැනට වැඩ කරලා තියෙනවා. ඊළඟට වැඩිය දුර යන්න ඕනේ නැහැ. අපි පාසල් නැඳුම් වලට වවුචර දුන්නා. වවුචර දෙනකොට විශාල වශයෙන් විවේචනය කරා. හැබැයි දලස් සලාපේරුම ගරු අමාත්‍යතුමා අවංකවම, එතුමා හොඳ මහත්මයෙක්, අවංකවම ඒක පිළිගත්තා. මේ වවුචර ක්‍රමය හොඳයි කියලා. නමුත් අද වෙනකම් දැන් පෙබරවාරි මාසෙත් ඇවිල්ලා පාසල් දරුවන්ට තාම නිල ඇඳුම නැහැ. පාසල් දරුවන්ට අවශ්‍ය මුද්‍රිත පොත්පත් නැහැ. ඒ தත්ත්වය අඩු ගානේ. ඒවට මුදල් වෙන් කළා තිබුණ දේවල්. ඒවා රජය කිසි බාධාවක් නැතුව එක දිගට කරගෙන ආපු දේවල්. මේගොල්ලන්ගේ අකාර්යක්ෂමභාවය නිසා ඒවවත් ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. දරුවා වෙනුවෙන් හැම වෙලේම කතා කරන ආණ්ඩුවක්. පාසල් දරුවාගේ නිල ඇඳුම දෙන්න බැරි නම් පාසල් දරුවාට අවශ්‍ය පොතපත වෙලාවට දී ගන්න බැරි නම් එතකොට අධ්‍යාපනය ගැන කතා කරන්න කොහොමද? ලොකු ලොකු දේවල් කතා කරාට මේ රටේ ඒ ලෙවල් පාස් වෙන හැම එක්කෙනාටම විශ්වවිද්‍යාලය යන්න දෙනවා කියලා තමයි ජනාධිපති ආවේ. දැන් අඩු ගානේ පාසල් වල ඉන්න දරුවන්ට පොත් ටික දී ගන්න බෑ, නිල ඇඳුම් ටික දෙන්න බෑ. එතකොට විශ්වවිද්‍යාල ක්‍රමය හදන්න කොච්චර කල්යයිද කියලා අපිට හිතා ගන්නත් බෑ. මේ විශ්වවිද්‍යාල හදන්න ඕනේ, ඉඩකඩ තියෙන්න ඕනේ, ඒවට අවශ්‍ය සම්පත් ගේන්න ඕනේ, විශාල මුදලක්. සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් විතර උසස් පෙළ පහසු වුණා. විශ්වවිද්‍යාල යන්නේ 30,000ක් පමණ. එතකොට මේ අනිත් ඔක්කොම ඉතුරු 360,000ටම විශ්වවිද්‍යාල පහසුකම් සලසන්න පුළුවන්ද? නැත්නම් තරුණ තරුණියෝ රැවට්ටුවද? ජනතාවට බොරු කියනවද කියලා ජනතාව තේරුම් ගන්න ඕන. ඊළඟට නිතරම මම දැක්ක නිදාස් දිනේ ජනාධිපතිතුමා ඉතාම ගාම්භීරව ප්‍රකාශ කරනවා ව්‍යස්තදායකයේ විධායකයේ අධිකරණයේ බල සමතුලිතතාවය තිබිය යුතුයි කියලා. නමුත් මේ රටේ ජනතාව 2015 වෙනසක් කරා. ඒ වෙනස කරේ පාර්ලිමේන්තුවට බලය ආ යුතුයි කියන මතය ඉදලා. අදටත් මම හිතනවා මේ රටේ ජනතාව එතරම් මන්දබුද්ධික නැහැ. බුද්ධිමත් ජනතාව පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුතුයි කියන මතය මේ රටේ ජනතාව අදටත් තියෙනවා. එවනම් ජනාධිපතිට තියෙන අදිශ්‍යය මොකද්ද? ඔය ජනාධිපති අදහස් කරන බලතුලනය
භාවය ගේනවා කියන එකෙන් එයා අදහස් කරන්නේ පාර්ලිමේන්තුවේ බලය අඩු විය යුතුයි, ජනාධිපතිගේ බලය වැඩි විය යුතුයි කියන එක. එතකොට මේ කරන එක මේ රටේ ජනතාව අනුමත කරනවාද? ඉදිරි මැතිවරණයකදී මේක අනුමත කළා මේ රටේ ජනතාව උඩ බලාගෙන කියලා ගහ ගන්නවා. එවනම් තමා විසින්ම තමාට ලැබිලා තියෙන ගෞරවය, පිළිගැනීම, ශක්තිය ජනතා පරමාධිපත්‍යයට ඒක පූජා කරන්න මේ රටේ ජනතාව ලෑස්තිද? ඒ අපේ පැත්තෙන්. අනිත් පැත්තට මම හිතන්නේ ගරු අගමැතිතුමා ලෑස්ති වෙලා ඉන්නවා කියලා සහෝදරයා වුණත් බලය එයාගේ තියෙන ඒවා අනිත් පැත්තට බෙදන්න. එතන ඒ පක්ෂය බේරගනියේ ප්‍රශ්නය. ඒක අපට අදාළ නැහැ. නමුත් රට පැත්තෙන් බැලුවම පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව ශක්තිමත් කරා කියන්නේ තමුන්නාන්සේලා ශක්තිමත් කරා කියන්නේ. ඒකාධිපතියෙක්ගේ තියෙන බලය ඒක බෙදිලා යන ක්‍රමයක් හැදුවා කියන එක. ඒකයි 19 වෙනි සංශෝධනයෙන් කරපු විශාලම දෙයක්. ඒතර ඒක වෙනස් කරනවා කියන්නේ නැවතත් ඒකාධිපති බලයක් ගන්න හදනවා අතීතයේ තිබුණ විදියට. ඒ ඉල්ලන්නේ අතීතයේ තිබුණ බලය. ඒ කියන්නේ ඊට පස්සේ පොලිසිය මෙහෙවන්න, අධිකරණය මෙහෙවන්න, කැමති ආකාරයකට කැමති දෙයක් තනිමතයට කරන්න, ජනතා පරමාධිපත්‍ය ජනතා මතය පාගල දාන්න, උද්ඝෝෂණ වලට පහර දෙන්න, ඔය ළඟට ගෙන්න ගත්තා වගේ නෙමෙයි. ඒවා අපි යුදෝපක්‍රම වල ඉගෙනගෙන තියෙනවානේ. සමහර සතුරා සොයාගෙන යනට වඩා ලේසි ළඟට ගෙන්නලා ගන්න එක. ඒක හන්ද දැන් ඉලක්කයක් දීලා තියෙනවා උද්ඝෝෂණ කට්ටියට එන්න කියලා. ඒ තැනේ හැටියටත් මට බැලුවම තේරෙනවා හොඳට වට කරලා ගන්න පුළුවන් තැනක්. ඒක හන්ද පරිස්සමෙන් උද්ඝෝෂණ කරන්න කියලා අපි මේ රටේ තරුණයොන්ට අපේ දරුවන්ට ඒ උද්ඝෝෂණ කරන ව්‍යාපාරවලට ඉල්ලා සිටිනවා. හතර පැත්තෙම වට කරලා බේරේට වැටෙන්න ගන්න පුළුවන් තැනක් ඒක. ඊළඟට බේරේ උද්ඝෝෂණ කරන්න ඉස්සෙල්ලා පීනන්න ඉගෙනගෙන තමයි එන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. ඒක හන්ද ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා අපට තේරෙනවා. අපිත් මේ රටේ ජීවත් වුණ හින්දා හුඟක් කාලයක් අපි අනතුරු වැංගීමක් ආවාදයක් දෙනවා ඒ උද්ඝෝෂණ කරන ඇට ඉදිරියට ඒ තත්ත්වයන් වලට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ඕවා කරලා තියෙනවා හිට්ලර්ලා. එක එක ඒකාධිපති ඕවා කරලා තියෙනවා. ඒ කරපු දේවල් තමයි නැවත ක්‍රියාත්මක වෙන්නේ. කෙසේ වුවත් 19 වෙනි සංශෝධනයෙන් අධිකරණයට අපි නිදහස දුන්නා. පොලිසියට ස්වාධීනභාවයක් දුන්නා. මැතිවරණ කොමිසමට ස්වාධීනභාවයක් දුන්නා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඉවත් කරනවා කියන්නේ නැවතත් 2010 වගේ මැතිවරණ කොමසාරි ස්ථාපිතය හැදෙන්න, ඊට පස්සේ පොලිසිය අය ඕන ඕන විදියට මාරු කරන්න, තල්ලු කරන්න, පොලිසියේ ස්ථානාධිපතිගේ ගිහිල්ලා පුටුවේ ගිහිල්ලා වාඩි වෙන්න, ස්ථානාධිපතිලාගේ මේසුර කකුල් දෙක තියාගෙන නියෝග දෙන්න, එතනට යන්න තමයි හදන්නේ. ඊළඟට අධිකරණ මිනිසුරුපත් කරනවා කියන්නේ ඒගොල්ලන් උසස් වීම නැවතත් දේශපාලන ලක්ෂ්‍යෝ දෙනවා කියන්නේ, ඒගොල්ලන්ගේ මාරු වීම නැවතත් දේශපාලන ලක්ෂ්‍යෝ දෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ රටේ අධිකරණයේ ස්වාධීන භාවයක් නැති වෙනවා. අධිකරණ මිනිසුරුවරුන්ට දේශපාලන ලක්ෂ්‍යෝන්ට හිසනමල ජීවත් වෙන්න වෙනවා. එතෙන්ට තමයි නැවතත් මේ රටේ ජනාධිපති මේ රට ගෙනියන්න දඟලන්නේ. ඒතකොට මේවා ගැන රටේ ජනතාව ඔය පාවෙන ඡන්ද, තරුණ ඡන්ද, ඒගොල්ලෝ තමයි පහුගිය මැතිවරණයේ වෙනසක් කරේ. ඒගොල්ලෝ තේරුම් නොගත්තොත් එතකොට රටට අනාගතයේදී ඇති වෙන විනාශයට ඒගොල්ලන්ට ඒ වාකීම් බාර ගන්න වෙනවා. ඒකන්ද බුද්ධිමත්ව හිතන්න කියලා අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ ආණ්ඩුව මාරු කරේ ඉතාම සුළුසුළු දේවල් වලට. වැඩිම තියෙන චෝදනාව තමයි බැඳුම් කර ප්‍රශ්නේ. නමුත් දැන් ඔප්පු වෙලා තියෙනවා ඒ වගේ 600 ගුණයක් වැඩියෙන් බැඳුම් කර නිවාඩ් කබ්‍රාල් නිකුත් කරලා තියෙනවා. නිවාඩ් කබ්‍රාල් කෙට්ටුවට හිටියට බරපතල වැඩ කරලා තියෙනවා. කෑම හොඳට කාලා බීලා ඉඳලා තියෙනවා. නමුත් කෙට්ටුවට හිටියට එතකොට 6000ක් බිලියන 10ක් මෙහෙන් මේ ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් එනකොට බිලියන 6000ක් රාජපක්ෂ සමයේදී බැඳුම් කර ඒ ආකාරයටම නිකුත් කරලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න කියලා අපි අභියෝග කරනවා. අනිවාර්යෙන් අල්ලන්නේ එලෝසියස්. අර්ජුන එලෝසියස් කියන්නේ නාවල් රාජපක්ෂගේ හොඳම යාළුවෙක්. නාමල් රාජපක්ෂගේ නොයෙක් මැතිවරණ ව්‍යාපාරවල උදව් කරපු කෙනෙක්. ඒකන් තමයි මේ ආණ්ඩුව ආපු ගමන්ම අර්ජුන් එලෝසියස්ටත් රටෙන් පිටවීමට බෑ කියලා දාලා තිබුණ තහනම මේ ආණ්ඩුව ඇවිල්ලා මාසයක් යන ඉස්සෙල්ලා ඉවත් වුණා. ඒතකොට අනිවාර්යයෙන්ම අර්ජුන් එලෝසියස්ත් ආපහු මේ රට එන එකක් නැහැ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ දෙන්නට නඩු දාලා මේකේ තීරණයක් දෙනවා කියලා මේ ආණ්ඩුවට අපි අභියෝග කරනවා. මේ මාස හතර ඉවරනම් කරනවා කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඡන්දෙන් පස්සේ කරනවා කියන කතාව විශ්වාස කරන්නේ නැහැ. කරලා පෙන්නන්න කියපු තරමට පම්පෝරි ගහපු තරමට නම්
මේ වෙනකොට අර්ජුන් මහේන්ද්‍රන් ගෝල් ෆේස් එකේ කකුල් දෙකෙන් එල්ලලා තියෙන්න ඕන. ඒ වගේ තමයි කතා කරේ. නමුත් අද වෙනකොට අර්ජුන් මහේන්ද්‍රන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. කියපු දේවල් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මතකනේ රණවිරුව ගැන කියපුවා. නොවැම්බර් 14 රණවිරුව එළියට දානවා කිව්වා. අත්තඩංගු ඉන්න කට්ටිය. එයා සිද්ධ වුණාද? ඒවා දැන් මතකත් නැහැ. ඒ වගේ කියපු දේවල් වලට ජනතාව රැවටුණා. අපිට දුකයි. නමුත් ජනතාවගේ අපි දැන්වත් ඉල්ලා සිටිනවා මේ தත්ත්වය තේරුම් ගන්න. 19 සංශෝධනය ගේන්න දෙන්න එපා. ගෙනාවොත් 3/2 බලයක් ලැබුණොත් ඒක මේ රටේ අගාධයට යෑමක්, රටේ අවාසනාවක්, නැවතත් කණකොකා හැඬීමක්. ඒක ජනතාව ගෞරවයෙන් තේරුම් ගන්න. ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා ඉතා ගෞරවයෙන්. ඊළඟට දැන් කපිල චන්ද්‍රසේන. කපිල චන්ද්‍රසේන කියන්නේ රාජපක්ෂරුන්ගේ ඔඩොක්කුවේට පුරතලේ ඔඩොක්කු හිටපු කුක් එක් වගේ නලව නලව හිටපු චරිතයක්. මට ආරංචි විදියට ශිරන්ති රාජපක්ෂගේ මල්ලි තමයි ඒ කාලේ ශ්‍රී ලංකන් එකේ සභාපති වෙලා හිටියේ. එයාගේ ළඟම ඥාතියේ. එයාගේ දකුණු අත CEO කියන. එයාගේ අවශ්‍යතාවය තියාගෙන හිටපු චරිතයක්. දැන් කපිල චන්ද්‍රසේනට ඩොලර් මිලියන 20ක් පොරොන්දු වෙලා ඒ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙනවා. ඒකේ මිලියන 2ක් හම්බෙලා තියෙනවා. ඒ හම්බෙච්ච එකනොත් ලංකාවේ ගිනුම් කීපයකට සල්ලි මාරු වෙලා තියෙනවා. දැන් මේකට සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම අර වසීම් තජුඩීන් ඝාතනයේදී. දුරකථන ගියා කිව්වා, දුරකථන පණිවිඩ ගියා කිව්වා, වාහන පාවිච්චි කරා කිව්වා, ඒ වයිති කාටද කියලා කිව්වා. නමුත් එතනින් එහාට ගියේ නැහැ. ඒක නිසා මෙතනත් අපි කියනවා එන ඡන්දෙට ඉස්සෙල්ල ඔප්පු කරලා පෙන්නන්න කොහෙටද මේ සල්ලි ගියේ. මේ සල්ලි පුළුවන් නම් නැවත අය කරලා පෙන්නන්න කියලා. මහමැතිවරණයට ඉස්සෙල්ල. කපිල චන්ද්‍රසේන කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕන කෙනෙක් දන්නවා රාජපක්ෂවරුන්ගේ එකම ජාන තියෙන චරිතයක්, එකට ජීවත් වෙච්ච චරිතයක්, එකට කාල බිල ජීවත් වුණු චරිතයක්. එයාට මේ කරපු අපරාධයට මහජන මුදල්, තමුන්නාසලගේ මුදල්, මේ වංචාවට අපි කියනවා පුළුවන් නම් මේ නඩුව ඉවර කරන්න. දැන්ට මේකට අවශ්‍ය සාක්ෂි තියෙනවා මහා බ්‍රිතාන්‍ය වගේ තැන්වල. ගෙනලා ඔප්පු කරලා පෙන්නන්න, ඔප්පු කරලා අවශ්‍ය පියවර ගන්න මහා ඡන්දෙට ඉස්සෙල්ලා. එහෙම නැත්නම් මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මම දැක්කා නැවතත් අපි වෙනුවෙන් අපි හොල්මන රටට ඇවිල්ලා තියෙනවා. ඒ යුද්ධ කාලේ අපි ලේ දහඩිය කඳුළු අගුරුවමින් යුද්ධ කරනකොට ඔය අපි වෙනුවෙන් අපි හොල්මන මේ පැත්තේ හොල්මන් කරා. තමුන්නාසලත් අඩුවානේ රබර් පටියක් හරි අරගෙන ඒකට පවක් කරුමය පර්ණයක් ගෙව්වා. නමුත් හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති මන්දයක් ඔහුගේ වචනෙන් මාධ්‍යයට ඒ වෙලේ ඔහු කිව්වා මිලියන 4250ක් එකතු වුණා කියලා. ඒ 4250 ගිනුම් තිබුවේ නැහැ. විගණනයක් තිබුණේ නැහැ. හමුදාවට ගෙවල් 200ක් හදලා දුන්න කියලා පුංචි ගෙවල් ගිහිලා විවෘත කරා. ඒවා සේවා වනිතාවැනි සංවිධාන වලින් හදපු ගෙවල් ගිහිල්ලා විවෘත කරලා කිව්වා මේවා අපු වෙනුවෙන් අපි කියලා. මමත් ඒ අවදී හමුදාපති හැටියට හිටපු නිසා අපි මේවා ගැන දන්නවා. මම අභියෝග කරන වර්තමාන ජනාධිපතිට ආපහු ජනතාවගේ සාක්කුවට බහින්න ඉස්සෙල්ලා යුද්ධකුත් නැති වාතාවරණයක ආපහු සාක්කුවට බහින්න ඉස්සෙල්ලා තිබුණා අපි වෙනුවෙන් අපි ඒ විශාල මුදලේ විගණන වාර්තා ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරන්න ජනතාවට පෙන්වන්න ඒවා විගණනය කරා, ඒ මුදල් හරියට පාවිච්චි කරා කියලා. එහෙම නැත්නම් ඕකේ නම මාරු කරගන්න ඒ විදිහම නැවත හොර ව්‍යාපාරයක් ආපහු ආරම්භ කරන්න එපා. අපි ඉල්ලා සිටින ඉතා ගෞරවයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙනවා, ආරක්ෂක ලේකම් ඉන්නවා, ඒ වාර්තා තියෙන්න ඕනේ එතන. වහාම ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට කියලා ආයි සල්ලි එකතු කරන්න ඉස්සෙල්ලා. නැත්නම් මේ වතාවෙත් විශාල වංචාවක් කරන්න හදනවා. ගොනා හැරෙන්නේ පොල් පැලේ තමයි. කොච්චර ආවත් නාලා සුදුහුණු ගාගෙන පිරිසිදු වෙලා ආවත් හැරෙන්නේ පොල් පැලේ තමයි. ඒක නිසා නැවතත් එවැනි දේවල් වෙන්න ඉඩ තියන්න එපා. අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම දැක්කා වර්තමාන අගමැතිතුමා පපුව කඩන් වැටලා ඉතාම ශෝකයෙන් කියනවා අතීතයේ ගුරුවරියක් දන ගැස්සුවා කියලා. හරියට අපි දන ගැස්සුවා වගේ. ගුරුවරියක් දන ගැස්සුවා තමයි එතුමාගේ රජයේ කාලේ එතුමාගේ පළාත් සභාවේ හිටපු මාත්‍ය කෙනෙක්. එයාගේ දේශපාලන පත්ති මිවත් කරා. හැබැයි ඊට වඩා දඩුවම් ලැබුණා ගුරුවරියට.
එවලේ ගුරුවරියට ඒකට ඊට වඩා දරු දඬුවම් හම්බුණා. දඬුවම් මාරුවේ ඊට පස්සේ ඒ ප්‍රදේශයේ සේවය කරන්න බැරි වී එවැනි දේවල් වලට මේට ආරක්ෂාවක් ලැබුණ නැහැ. දැන් එයාට දඬුවම් කරලා වර්තමාන අගමැතිතුමා ඒ වෙලේ ඉවත් කරත් ඊට පස්සේ හිටන් හිටපු ජනාධිපති නැවතත් ඒ පුද්ගලයා ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ ආසන සංවිධායක කරලා උසස් සීමකුත් දීලා ගත්තා ඒ පැත්තට. මේ වෙනකොටත් ඒ පුද්ගලයා ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ ඒ ප්‍රදේශයේ ආසන සංවිධායක. එතකොට ශ්‍රී ලංකා ජනතා පක්ෂය එකතු වෙලා ඉන්නේ පොහොට්ටුවත් එක්ක. පොහොට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ. එතකොට මේ වෙනකොටත් පොහොට්ටුවේ පොදුජන පෙරමුණ සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන බලවේගයේ ආසන සංවිධායක කෙනෙක් හැටියට මේ පුද්ගලයා වැඩ කරනවා. එහෙම තියෙද්දි කොහොමද කියලා ජනතාව ඉස්සරහට ගිහිල්ලා කිඹුල් කඳුළු හෙලන්නේ බලන්න ගුරුවරයෙකුත් දන ගැස්සුවානේ කියලා. ඒ වගේ වට මම ඉල්ලා සිටින්නේ දේශපාලන ගුණ්ඩු කියන්නේ වට තමයි. එක එක පරණ කරපු දේවල් මතක් වෙනකොට ඒවා අපි 2015 ඒවා ගැන දැඩි විවේචන කරලා ඉවරලා ජනතාව ඒවට ඇහුම්කන් දුන් නිසා නැවතත් එවැනි දේවල් මතුනවෙන්න එක එක දේවල් කියනවා. ඒකත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිඥා මාලාවේ කියලා තියෙනවා වතුර ඉල්ලා සිටීම ජනතාවගේ අයිතිවාසිකමකි කියලා. මොකද එයාට හිතේ හොල්මන් කරනවා වතුර ඉල්ලපු වුන්ට රතුපස්සල්දී T56න් වතුර දුන්නා නේද කියලා. ඒක නිසා කියනවා වතුර ඉල්ලා සිටීම ඒතොර කරපු පව් වහ ගන්න හදනවා එක එක දේවල් දැන් කියලා. මේ රටේ ජනතාව බුද්ධිමත්ව හිතන්න ඕනේ. අවුරුදු 50ක් 60ක් වෙලා මිනිස්සු පව් කරායන් පස්සේ 70ක් වෙලා පින් කරන්න කාලය මදි. එතකොට අවුරුදු 10කින් අවුරුදු 40ක් විතර වර්ධනය කරගත දේශපාලන චරිත ඒගොල්ලොන්ගේ ක්‍රමවේද දේශපාලන සංකල්ප අවුරුදු 10ක් 5ක් ඇතුළත වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක හන්ද මේ රටේ ජනතාවගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රැවටෙන්න එපා දේශපාලනඥයන්ට. රැවටෙන්න එපා. මේක විහිළුවක් නෙමෙයි. තමුන්නාසියලාගේ අනාගතය. ඒක නිසා හොඳට කල්පනා කරලා දුරදිග බලලා කරපු දේවල් අපි කියනවට නෙවෙයි මේ දේවල් වෙලා තියෙනවද කියලා බලලා තේරුම් අරගෙන තීන්දුව తీරන ගන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට දැන් MCC ගිවිසුම. ඒක ගැන කියපු දේවල් තමුන්නාසලට මම ආයි මතක් කරන්න යන්න ඕනේ නැහැ. MCC ගිවිසුම ගැහුවත් රට දෙකට බෙදෙනවා, වීසා ගන්න ඕනේ, අනුරාධපුරේ යන්න නුවරින් ඉඳලා වීසා ඕනේ වගේ කතා කිව්වා. අපි ආපු ගමන් වහාම හොසි ගන්නවා කිව්වා. දැන් කියන්නේ අපි මේක අධ්‍යයනය කරනවා කියලා. එතකොට ඒකෙන් තේරෙන්නේ ඒ වෙලේ අර යකාමවලා පෙන්නලා තියෙන්නේ ඒ යකා ගැන අවබෝධයක් නැතුවනේ. ඒ වෙලේ කියපුවා ඔක්කොම බොරුවට කියලා තියෙන. දැන් තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට ජනතාවට ගිහිල්ලා පොරොන්දු දෙනකොට ජනාධිපතිවරණකදී ඒ පොරොන්දු දෙන්න ඉස්සෙල්ලා අධ්‍යයනය කළ යුතුව තිබුණ නැද්ද? දැන්ද අධ්‍යයනය කරන්නේ. එතකොට ඒ වෙලේ කටටාවට වාචාලද දෙඩෙව්වේ. ඒ වෙලේ වාචාල දොඩවලා දැන් කියන අධ්‍යයනය කරනවායි. මේවට මේ රටේ ජනතාව රැවටුණා. මේ රටේ මං හිතන්නේ 107-8ක් ඡන්දයක් කැඩුනා මේ MCC කතාව නිසා. ඒක හන්ද තමයි 113ක් විතර ඒ පැත්තට ගියේ. ඒකට ඒවා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මාධ්‍යනුත් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තමුන්නාසලට විශාල වාගීමක් තියෙනවා රටේ අනාගතය ගැන. ඒක නිසා තමුන්නාසලා දේශපාලනඥයෝ පෝෂණය කරන්න ආණ්ඩුව ආරක්ෂා කරන්න යන්න එපා. රටේ අනාගතය ගැන හිතලා ජනතාව දැනුවත් කරන්න. අපි දන්නවා මේ කියන මම මේ කියන ඕයන් එක්කම වැටෙන්නේ නැහැ. මම මේ කියලා ඉවරනන් පස්සේ අහනවා ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න ගැන. ඒක විතරයි නිවුස් වලට යන්නේ සමහර මාධ්‍ය වල. මේ කියන එකක්වත් යන්නේ නැහැ. ඒක හින්දා මේවා ජනතාව දැනුවත් කරන්න. දමුන්නාසලගේ ආයතන තියෙන්නේ ජනතාවගේ සල්ලි මත ජීවත් වෙන ආයතනනේ. දමුන්නාසලගේ ආයතන ප්‍රධානීන් මේ රටේ ඉන්න ප්‍රභූවරු. ඒකට ඒගොල්ලෝ රටේ ජනතාව රවට්ටන්න හොඳ නැහැ. ඒක අපි දමුන්නාසලෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම දැක්ක වෙන දෙයක් තියා ඊයේ මම යනකොට පාරේ දැක්ක අර ඉතා උනන්දුයෙන් ඇඳ ඇඳ තිබුණ සිතුවම් තාප්පවල රෙමේ ඒව ඔක්කොම බ්‍රේක් ගහලා එකපාරට කළු රෙදි ගෝනි පඩංගු වෙල්ලලා වෙහිලා තියෙනවා. ඒ ඇඳපුවා බාගෙට ඇඳලා නැවතිලා තියෙනවා. මම්මගේ බිරිඳෙන් ඇහුවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට කිව්වා අපේ දරුවෝ වගේක් එක තැනක MCC ගිවිසුම ගැන සිතුවමක් අඳින්න ගිහිල්ලා එමුරුගාන කොඩි ඇඳලා ඒකට කතිරයක් ගහලා MCC කියලා සිතුවමක් අඳින්න ගියාම ඒක රජයේ මැදිහත් වෙලා නවත්තලා. සිතුවම් ඇඳීමේ ගෞරවය ගන්න උඩපැනගෙන ආපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස MCC ඒක නවත්තන්න කියන මතය අහන්නත් දැන් කැමති නැහැ. ඒක හන්ද තමයි විරෝධය පාලා දරුවෝ සිතුවම් ඇඳීම නවත්තලා තියෙනවා. එතකොට මේ රටේ දරුවෝ තේරුම් ගන්න ඕනේ
ඕගොල්ලෝ පන්දැන් එල්ලුවත් රජයට ඔගොල්ලොන්ට දෙනවා ශක්තිය, ඔගොල්ලොන්ට වර්ණා හම්බේනවා, ඔගොල්ලොන්ට පිළිගැනීමල් ලැබෙනවා. ඔගොල්ලෝ ඔගොල්ලොන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගියොත්, ඔගොල්ලොන්ගේ මතය දරන්න ගියොත් රජයක කවදාත් පිළිගන්නේ. ඒක මේ රටේ තරුණ බුද්ධිමත් දරුවෝ අනිවාර්යයෙන් මේක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාමත් කනස්සල්ලෙන් ඉඳලේ. දැන් රැකියා ලක්ෂයක් දෙනවා කියලා. ඔවා දෙන්න පුළුවන්. ඡන්දෙට ඉස්සෙල්ලා දුන්නේ නැත්නම් කිසිම කෙනෙක් ඡන්ද දෙන්න එපා මේ ආණ්ඩුවට. අපි දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දෙට ඉස්සෙල්ලා රැකියා දීලා වැටුප් ගෙව්වේ නැත්නම් කිසි කෙනෙක් මේකට රැවටෙන්න එපා. නමුත් ඒ අතරම අපි ඉල්ලා සිටිනවා දැන්ටම 10,000ක් විතර gedara ඇරලා තියෙන රැකියා වලින්. ඒගොල්ලන්ගේ පවුල් නඩත්තු කිරීමේ වාකීම කවුද බාරගන්නේ කියලා. මගේ ආසනේ ස්වාමි පුරුෂයන් දෙදෙනෙක් රට අනතුරු වලට භාජනය වෙලා මිය ගියපු මව්වරු දෙන්නෙකුට මම රැකියා දුන්නා. ඒ දෙන්නගෙම දරුවෝ දෙන්නෙක් ඉස්කෝලේ යනවා. ඒ දෙන්නම අයින් කරලා තියෙනවා මේ ආණ්ඩුව ආවට පස්සේ. ඒකට ඒ පවුල් වලට කවුද කන්නද? ඒ මව්වරුන්ගේ ජීවත් වෙන්න කවුද පිළිසරණක් දෙන්නේ? ඒ වගේ දේවල් වලට දේශපාලන ભેදයක් තියෙන හොඳද? ඒකට ඒ වගේ අපි ඒ රැකියා දුන්නේ දේශපාලනේ බලලා නෙමෙයි. අසරණ ජනතාව හින්දා අපි උදව් කරා. ඒ වගේ අයත් ගෙදර අරින්න තරම් මේ රජය පහත් මට්ටමකට වැටලා තියෙනවා. ඒතකොට මේවා ගැන අනිවාර්යෙන් ජනතාව අවදියෙන් ඉන්න කියලා අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අලුතෙන් රැකියා දෙන්න ඉස්සෙල්ලා රැකියාවල හිටපු 10,000 පවන්දයක් ගෙදර අරන එක නවත්තා. එයාගේ නැවත වැටුප් ගෙවලා ජීවත් වෙන මාර්ගයක් හදලා ඒගොල්ලොත් මේ රටේ පුරවැසියෝ ඕන පක්ෂයකට ඡන්දේ දීමේ අයිතිය ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ පහපාරට බස්සලා අලුතෙන් රැකියා ලක්ෂයක් දුන්නා කියලා මේ රටේ ජනාධිපති ජනතාවට පෙන්වන ආදරය, ජනතාවට කියන්නේ පාට පක්ෂ ભેද නැහැ, අපි ඔක්කොම එකට ඉන්න ඕනේ, ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මාව බලා ගන්න, ඔයගොල්ලන්ගේ ආශිර්වාදය මට දෙන්න. හැබැයි මම ඔයගොල්ලන්ට දෙනකොට දෙන්නේ පොහට්ටුවට කතර ගැහුවොත් විතරයි. ඒ වගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒකන්ද මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. එතකොට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා දුන්න පොරොන්දු වලින් මේ වෙනකම් එකක්වත් ඉෂ්ට වෙලා නැහැ. බලාපොරොත්තු ඇති කරනවා, එක එක හේතු දෙනවා, නිදහසට කාරණා දෙනවා. නමුත් වේදිකාවේ දාගෙන අකුරක් නැහැ. අර දෙපැත්ත බල බල අර කියවපු පොරොන්දු මාලාවේ එකම දෙයක්වත් අද වෙනකොට ඉෂ්ට වෙලා නැහැ. ඉෂ්ට කරපු දෙයක් තියෙනවා නම් අපිට කියන්න. RMEකට ගිහිල්ලා ගියා, RMEකේ තියෙන ප්‍රශ්න ඔක්කොම මාසෙන් ඉවර කරන්න කියලා. RMEක කියන්නේ අර ඇලඩින්ගේ පහණෙන් වගේ ඉවර කරන්න පුළුවන් තැනක්. මාසෙන් ඒ යාන්ත්‍රණය හදන්න පුළුවන්. රටේ මුල් ගැහ බහගත්ත ප්‍රශ්න විසඳන්න නම් යාන්ත්‍රණය වෙනස් කරන්න ඕනේ. යාන්ත්‍රය වෙනස් කරලා ඉවරලා විශාල අලුත් වැඩපිළිවෙලක් ඇවිල්ලා තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන්. යතුව කඩාපැන්න පළියට යම් කිසි තැනකට කඩාපැන්නලා ඉවරලා කියනවා ප්‍රශ්න විසඳන්න කියලා. එහෙම විසඳන්න පුළුවන්ද? ඉතරත් අතීතයත් මට මතක් වෙනවා ඔය වගේ උපදෙස් දීලා තිබ්බා අපටත්. නමුත් අපි ඒවා කිසි දෙයක් ගණන් ගන්න නැතුව අපට පුළුවන් විදිහට අපේ මාර්ග හරහා අපේ ක්‍රියාදාම හරහා අපි ප්‍රශ්න විසඳුවා. ඊළඟට ගුවන් තොටුපළට යනවා. මේ රටේ පාලකයා අර විශේෂ අමුත්තන් යන මාර්ගයෙන් යන්නේ නැතුව අනිත් පැත්තෙන් ගියා කියලා ගුවන් තොටුපළේ ප්‍රශ්න විසඳනවා. ඔයගොල්ලන්ගේ බඩවල් පිරෙනවා. ජනතාවට නොමිලේ යන ගුවන් ගමන් පහසුකම් හම්බ වෙනවා. එහෙම වුණාම වෙන්නේ ඒ පහසුකම් දීලා තියෙන්නේ ඇයි කියලා තේරුම් අරන්න. ඒ පහසුකම් දීලා තියෙන්නේ විශේෂතු පුද්ගලයින්ට, කාර්ය බහුල පුද්ගලයින්ට. ඒගොල්ලන්ට අර පෝලිං වල ගිහිල්ලා එතන යනකොට ආරක්ෂක බටේ වටේ දාගෙන යනවා. ඒ නිලධාරීන්ට කරදරයි, අනිත් ජනතාවට කරදරයි. ඒකහන් තමයි අපි ඒකෙන් යනකොට එතන දෙනවා හීතල වෙච්ච තේ එකක්. ඒක බොන්න බෑ, කටට ගත්තොත් වමනයන්ට එනවා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. එක වාසිය පුද්ගලික ලේකම් කලින් ගිහිල්ලා අපේ ගුවන් බලපත්‍ර ටික චෙක් කරනවා. අපි අතනින් ඇවිල්ලා බැස්ස ගමන් නැගලා යන්න යනවා. ඒක කරා කියලා රටේ ජනතාවට පාඩුවක් නැහැ. රටේ ජනතාවට වාසියකුත් නැහැ. ඒ වගේ දේවල් කරාට ජනතාව මේවට රැවටෙන්න එපා. ජනතාව මේ වගේ හැම දෙම යථාර්ථය බලන්න. දැන් හාල් ගෝණිය අගාව ගිහිල්ලා ජනාධිපති වාඩි වෙලා හිටියා. හාල් මිල බැස්සද? හාල් නිකන් දුන්නා ජනතාවට ඊට පස්සේ. මේක වහාම අඩු කරන්න කිව්වා. අඩු කරාද? ඒ මාෆියාව සුද්ධ කළා. මාෆියාවට ප්‍රශ්නයට පිළිතුරක් ගේනවා ඇරෙන්න. ජනාධිපති හාල් කඩවලට ගියා කියලා හාල් මිල බහින්නේ නැහනේ. ඒක මේ රටේ මම හිතන්නේ තරුණයෝ ආදර්ශයට ගන්න ඕනේ. මුහුකුරා ගියපු පරණත දේශපාලනඥයෝ ජනතාවට වැඩ කරන්න ඕනේ මේ විදිහටද?
නැත්නම් ප්‍රශ්න අධ්‍යයනය කරලා ගැඹුරින් තේරුම් අරගෙන යාන්ත්‍රණය හදලා ඒවට පිළියම් යොදලා අඩුපාඩු හදලා එහෙමද ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඕම විසඳන්න පුළුවන් රටක් විසඳන්න හරි ලේසියිනේ. එහෙමනම් තා වට දෙකක් ගහපු ගමන් මේ රට දිව්‍ය ලෝකයක් වෙන්නේ. රටේ ප්‍රශ්න ඔක්කොම විසදේනේ. ඒක හන්දා මෙවැනි නාඩගම් වලට රැවටෙන්න එපා කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව බුද්ධිමත්ව බලන්න. වර්තමාන ජනාධිපති සමහර මම දැක්කා මට කනගාටු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙපළක් විතර කියලා තිබුණා. අපි ජනාධිපති එක්ක රජයක් කරන්න ලෑස්ති කියලා. මම නම් ලෑස්ති නෑ. ජනාධිපති එයාගේ පොරොන්දු දීලා එයාගේ පිරිසක් එක්ක රජයක් පිහිටෙව්වා. ඒ දීපු පොරොන්දු ඒ විදිහට කරන්නත් බෑ. අපට රජයක් පිහිටන්න එයාගේ පිහිට අවශ්‍යත් නෑ. අපි අපේ ප්‍රතිපත්ති තියෙනවා, අපේ පිරිසක් ඉන්නවා, අපේ යාන්ත්‍රණයක් තියෙනවා. අපි ඒ යාන්ත්‍රණයෙන් අපේ පිරිස එක්ක රජයක් පිහිටවන ජනතාවට සේවය කරන්න. අපට බෑ කාගේවත් මලගෙවල් වල ගිහිල්ලා ඉවල කිඹුල් කඳුළු හෙලන්න. කාගේවත් මලගෙවල් වල ගිහිල්ලා මල බත කන්න අපි ලෑස්ති නෑ. ඉතින් ඒකින්ද අපට බෑ ඒ ඒ කරුමෙට අත ගහන්න. අපි කියන්නේ අපි රජයක් පිහිටවනවා, එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරුත් අපේ ආත්ම ගෞරවය කැඩෙන විදිහේ එක එක අයට බාල්දු වෙන්න සූදානම් වෙලා, එක එක අයට අත්හැරලා සූදානම් වෙලා එවෙන් ප්‍රකාශ කරන්න නැතුව ඉඳී ඉදිරියට කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.